And now, live at 10. අයිබෝවන් ගෙවුණු දවසේදීත් සුවිශේෂී සිදුවීම් රසක්ම අපිට වාර්තා වුණා. මේ ඒසියල්ල විමසා බලන live at 10. මිනුවන් ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළව තවත් COVID-19 රෝගීන් 194 දෙනෙක් අද වාර්තා වුණා. ඔවුන්ගෙන් 83 දෙනෙක්ම නිරෝධායනයට ලක්ව සිටින බ්‍රැන්ඩික්ස් සේවකයින් වන අතර 111 දෙනෙක් ඔවුන්ගේ ආශ්‍රිතයින්. සීදුව ආඩියම්බලම ප්‍රදේශයේ 34 දෙනෙකු COVID-19 ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව ආශ්‍රිත පොකුරෙන් හඳුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතයන්. මේ අතර කරුණායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 34 දෙනෙකුටද COVID-19 ආසාදිනේ වී තිබෙනවා. එයින් විශාල පිරිසක් මේ ප්‍රදේශයේ නිවාසිකාගාරවල පදිංචි පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අදාළ රෝහල් වෙත දැනට රැගෙන ගොස් තියෙනවා. තවදුරටත් COVID-19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා අද දිනේත් ප්‍රදේශ කිහිපයකම PCR පරීක්ෂණ ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව ජයල නගර සභා ක්‍රීඩාංගණයේදී PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනුණු අතර ඒ සඳහා යොමු කෙරුණේ COVID-19 රෝගීන් හඳුනා ගැනුණු කඳාන විදුලි බල පෞද්ගලික සමාගමේ ආශ්‍රිතයන් සහ රිලවුල පාසලක ගුරුවරයෙකු සහ සිසුන් 28 දෙනෙක්. මේ අතර නිරෝධායන ඇඳුරු නීති ක්‍රියාත්මක කර ඇති ප්‍රදේශවල සියලු විලන් සෙල් සහ ඔසු සෙල් ලබන බ්‍රහස්පතින්දා දක්වා වසා දැමීමටයි රජය පියවර ගත්තේ. මේ අතර දෙමටගොඩ කසන්පාර ප්‍රදේශයේ COVID-19 ආසාදිත කාන්තාවක් හමුවීමත් සමග ඒ අවට පදිංචි 150 දෙනෙකු අද PCR පරීක්ෂණවලට යොමු කරනවා. මේ අතර බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොල්ලුපිටියේ ප්‍රධාන කාර්යාලයේ සේවක සේවිකාවන් 7 දෙනෙකුද COVID-19 ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම ආයතනයේද තාවකාලිකව වසා දැමුණා. මේ සියලු දෙනාම කොළඹ නගරයෙන් පිටත පදිංචිකරුවන්. ඔවුන් සියලු දෙනාම මේ වන විට රෝහල් කරා යොමු කරලා තියෙනවා ප්‍රතිකාර සඳහා. ඒ වගේම ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාම නිරෝධායනය සඳහා යොමු කරලා තියෙනවා. COVID-19 ආසාදිත පුද්ගලයන් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙන් බොරැල්ල නගරයේ විලන්සල් 6ක් තාවකාලිකව වසා දැමීමට පියවරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා. කාර්යාලයක රජී වෙන්න පුළුවන්, පුද්ගලික වෙන්න පුළුවන්, කර්මාන්ත ශාලාවක වෙනත් ආයතනයක නිෂ්පාදනය හෝ සේවයට බර වූ ආයතනයක අනියම් සේවකයෝ වෙන්න පුළුවන්, ස්ථිර සේවකයෝ වෙන්න පුළුවන්, තාවකාලික සේවකයෝ වෙන්න පුළුවන්. සියලුම සේවකයින්ගේ පුද්ගලික ලිපිගොනු යථාවත් කරන්න කටයුතු කරන්න ඕනේ. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. පරිප්පු, තින්මාළු, බේලුණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. වත්මන් ජීවන වියදම සහ COVID-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලටගෙන පරිප්පු, තින්මාළු, බේලුණු සහ සීනි යන අත්‍යවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කර තිබෙනවා. එම බදු ඉවත් කිරීම හේතුවෙන් ලොකු 17 එකක් රුපියල් 200කට, බීලුණු කිලෝග්‍රෑමයක් රුපියල් 100කට සහ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසින් මිලදී ගන්නා විට පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 150කට මිලදී ගැනීම සඳහා විධිවිධාන සලසා ඇති බවද රජය පවසනවා. එසේම පොල් සංවර්ධන මණ්ඩලය කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම හරහා කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර තිබෙනවා. එබැවින් පාරිභෝගිකයාට සතුස අලිවිසැල්වලින් සාධාරණ මිලකට පොල් ලබා ගැනීමටද අවස්ථාව සැලසෙන බව ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිසියට දැනුම් දී තිබෙනවා. ඒ 2019 වසරේ සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන්. 2019 වසරේ ජනාධිපතිවරණ දිනයේදී ලංගම බස් රථවලින් ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන්ට චෝදනා එල්ල වුණා. රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, සම්සුඩීන්, මොහමඩ් යාසි, අලගරත්නම් මනෝරංජන් යන අය රුපියල් මිලියන 9 මාරක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් වශයෙන් නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් එම අය අත්අඩංගුවට ගැනීමට අදාළ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් අනවශ්‍ය බව මහේස්ත්‍රාත්තුමා ප්‍රකාශ කර ඇති බැවින් සැකකරුවන් නීතියට අනුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට ගරු නීතිපතිතුමා විසින් උපදෙස් ලබා දීමක් සිදු කරනු ලැබුවා.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක්‍රිය කළ යුතු බවට ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ඊයේ පැවති මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි මහනාහිමියන් අද ප්‍රතිචාර දක්වුවා. මේ විසිවෙනි සංශෝධනයේ පිළිබඳ ගැටලුව අපි කලින් බලාපොරොත්තු වුණා මහා සංඝ සම්මේලනයක් පවත්වන්න. ඒකට දැන් අවස්ථාව නෙවෙයි. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ தত্ত্বය රජය ආණ්ඩුව අකුලගත්තේ නැත්නම් ඒ බඳු කටයුත්තක් දක්වා යාමටත් අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ඊයේ කොළඹ දී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව හා නිකුත් කළ නිවේදන තමන් වහන්සේගේ අනුදැනුමකින් තොරව සිදු වූවක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි මහනාහිමියන් අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවා. එසවේ ඊයේ වුණා කියන එක මා දන්නේ මහානායක හිමියන් නර දන්නේ නැතුව ප්‍රකාශ කිරීම යෝග්‍ය නැති බව ලේකම් වල දැනගත යුතුයි. මේ අතර අමරපුර මහා සංඝ සභාවේ සභාපති පූජ්‍ය ගන්තුනේ අසජී මහනාහිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ 20 සංශෝධනයේ සම්බන්ධයෙන් නියෝජිත සංඝ සභාව හෝ පාලක සංඝ සභාව හෝ විධායක සංඝ සභාව රැස් වී කිසිදු සාකච්ඡාවක් මෙතෙක් සිදු කර නොමැති බවයි. රිෂාඩ් බදියුදීන් මහතා නිදහස් කිරීමේ සිද්ධියේදී රහස් පොලිසිය තුළ කිසියම් අක්‍රමිකතාවක් සිදු වෙතැයි පෙනී යන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කිහිලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්. කොවිඩ් රෝගීන් එක්කෙනෙක්ව දෙදෙනෙක් හොයාගත්තු පොලිස් බල ප්‍රදේශවල ඇඳිරු නීති ඉවත් කරන්නට කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා දැනුම් දීලා තිබෙනවා. ඉහළ පෙළේ අය ලංකාවට එනෝ නිරවදායනය වෙන්නේ නැහැ. දවසයි දෙකයි ආපහු ඒගොල්ලන්ට යන්න පුළුවන්. දැන් අදද හෙට තවත් ඇමරිකාවෙන් ඉඳලා දූත පිරිසක් එනවා. ඒගොල්ලෝ නිරවදායනයට ලක් වෙන්නේ නැහැ. රාජතාන්ත්‍රික මට්ටමේදී මෙම රටවල් සමග සුහදතාවය සහ එම සම්බන්ධතා පවත්වාගෙන යමේ තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා ඔවුන් එම සහතිකය ලබා දෙනවා. එම පිරිස් වෙනත් කිසිදු සමාජ සාධක සමග නොගැටී සෞඛ්‍ය ආරක්ෂිතව කණ්ඩායමක් කටයුතු කරන බවට සහතික ලබා දීලා තිබෙනවා. ඒ නිසා තමයි එවැනි නොවැළැක්විය හැකි අවස්ථාවලදී රජයේ හැටියට සමහර නියෝජිත පිරිස් හමු වෙන්නට රජයට සිදු වෙලා තිබෙන්නේ. රාජ්‍ය ප්‍රතිපත්තිය මොකක්ද ඇමතිතුමා දීනට බරයි වගේ ගතියක් දැනෙනවා. මොකද දැන් අපිට පේනවා ජපානෙත් එක්ක ජයිකා එකේ තිබිච්ච ප්‍රොජෙක්ට් සහෝසි කරගෙන යනවා. දැන් ඊයේ ADB එකට තිබිච්ච කැලණිවලි ලයින් එකත් ADB එකෙන් අයින් කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථාවන් චීනයට දෙන්න වගේ රාජ්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා වගේ පේන ගතියක් තියෙනවා. නොමැති ජාතීන්ගේ ප්‍රතිපත්තිය තමයි අපේ මූලික ප්‍රතිපත්තිය හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒත් එහෙම බෙදීමක් නැහැ. අපේ නොමැති ප්‍රතිපත්තිය තිබ්බත් අපි ඔබතුමා කියන කතාව වැත්ත අපේ ආයෝජන අපට සාධනීය විදිහට දැමෙනවා නම් ඒත් කණ්ඩායමත් එක්ක අපි වැඩ කරනවා. විශාල සමාජ කතිකාවක් පැවැත්වෙනවා, ආන්දෝලනයක් පැවැත්වෙනවා. මේ රිෂාඩ් බද්‍යුද්දීන් හිටපු අමාත්‍යවරයාගේ සහෝදරයා ත්‍රස්තවාදී කරුණකට සම්බන්ධමයි කියලා අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ ඔහු නිදහස් කළා යවනවා. මේ පිළිබඳ දැඩි අර්බුදයක් පදින මොකද්ද මේ හිටගමඟුනේ? අත්අඩංගුවට ගත්තෙත් අපි දේශපාලන වශයෙන් නෙමෙයි. ඔහු නිදහස් කරලා තියෙන්නේ ඒ දේශපාලන බලපෑමකින් නොවන බවයි අපේ විශ්වාසය. නීතිපති දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධව වහාම ක්‍රියාත්මක වෙන්නට උපදෙස් ලැබලා දීලා තිබෙනවා. ඔව් ඒ කියන්නේ ආණ්ඩුව විසින් දේශපාලන විසින් මෙන්න නොකරා බවනේ ඔය කියන්නේ. එහෙනම් වෙන කවුද කරේ? ඒ කියන්නේ මේ පොලිසිය විසින් මෙහෙම ගැහුවාතර නාකොටික් වගේ ගේම් එකක්ද මේක? ඔව් ඒ වගේ තමයි පේන්න තියෙන. ඒ නිසා තමයි ඒක හරියට තහවුරු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට බාර දීලා. ඔක්තෝබර් මාස 14 වෙනිදා සිට 18 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ කොළඹ විශාකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට අදාළ සම්මුඛ පරීක්ෂණ නැවත දැනුම් දෙනතුරු කල් දමා තිබෙනවා. ඒ සමගින් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සංනිවේදන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත් කර තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය විදේශ සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස අනුරාධා හේරත් මෙනවියද පත් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස් ප්‍රතිනිධි වශයෙන් බිම්ෂානි ජාසිං ආරච්චි මහත්මිය අදසේ දුරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. CWW කන්නංගර මහතාගේ 136 වෙනි ජන්මදින සැමරුම වෙනුවෙන් කන්නංගර පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බූවැලිගඩ සංගමිත්තා මාවතේ කඩාවැටෙන ගොඩනැගිල්ලේ හිමිකරු වන අනුර ලෙව්කේ නැමැත්තා ලබන 27 වෙනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළා. නොසැලකිලිමත් ක්‍රියාවකින් තිදෙනෙකුට මරණය සිදු කිරීම, නිවාස කීපයකට අලාභානි සිදු කිරීම යන චෝදනා යටතේ සැකකරු ටේරේව මහනුවර පොලිසිය නඩු පවරා තිබූ අතර ගොඩනැගිල්ල කඩාවැටෙන අවස්ථාව සහිත CCTV දර්ශන මකාදමා ඇති බවටද සැකකරු ටේරේව චෝදනා එල්ල වී තිබෙනවා. මානුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 490 ප්‍රදේශයේදී අතුරු මාර්ගයකින් පැමිණි ටිපර් රථයක් මාර්ගයේ ඉවුර කැඩිය ප්‍රධාන මාර්ගයට පෙරළියාමෙන් එහි රේදුරු එම රථයටම යටවී මියගොස් තිබෙනවා.
ඒ සමගින් අපි අදට ඔබෙන් සමු ගන්නවා. එක්වන මේ ළඟට මාත්‍රා වැඩසටහන සමගින් ඔබට සුබ රාත්‍රියක්.